ශේෂයක් ගොඩනං වන්නට අවැසි මහසවියක් ඔබ නූපන් පරපුර සරු කරන විසල් උරුමයේ හෙට දවස උදා ඉරක්සේ රටටමයි සජිත් ජනහද ගැස්මේ සිහිනයයි සජිත් කමට නගරයට එකලෙසට සජිත් පරිනතනි කරල් සලකුණයි සජිත් මැදිරිගිරියට පොළොන්නරුව දිස්ත්‍රික්කයට දැවැන්ත සේවාවක් ඉෂ්ට කරලා තිබෙනවා
මේ අවස්ථාවේ මම තමුන්නාන්සලාගෙන් ඉල්ලීමක් කරනවා එතුමාගේ ජයග්‍රහණයටත් තමුන්නාන්සලාගේ උපරිම සේවාව හයිය යුදවලේ කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම කිංස් නෙල්සන් මැතිතුමා පොළොන්නරුව ආසනේ සංවිධායකවරයා හැටියට පොළොන්නරුව ආසනයට ශක්තිය ලබා දෙමින් මේ දිස්ත්‍රික්කයේ පුරාවටම ගිහිල්ලා අපේ ගමනට දැවැන්ත හයියක් එකතු කරන එතුමත් අපේ හිටපු අමාත්‍ය එච්.ජී.පී. නෙල්සන් මැතිතුමාගේ පුත්‍රයා හැටියට ඒ අඩිපාරේ යමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ලොකු සේවයක් ඉෂ්ට කරන්නට ඉදිරිපත් වෙලා සිටින කිංස් නෙල්සන් මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරා කාලයක් පුරාවටම පළාත් සභාව නියෝජනය කරමින් පළාත් සභාවේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් හැටියට අපේ ගමනට ලොකු හයියක් ලබා දෙමින් අපේ අන්සාර් මැතිතුමා අපේ ගමනට ලොකුම ලොකු ශක්තියක් එනිසා එතුමාගේ ජයග්‍රහණය තමුන්නාන්සලා තහවුරු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරා ඒ වගේම පොළොන්නරුව මැතිවරණ කොට්ටාසේ එගොඩපත්තුව නියෝජනය කරමින් හිටපු මන්ත්‍රී මුතුබණ්ඩ මැතිතුමාගේ ඒ වැඩගත් ජනතා සේවාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් අපහිතවත් ජනක සමරසිංහ මැතිතුමා එගොඩපත්තුවෙන් අපි ගමනට ලොකු ශක්තියක් ලබා දෙනවා එතුමාවත් ජයග්‍රහණය කරවන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ නියෝජනය කරමින් මේ ප්‍රදේශයෙන් පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් උපත ලබලා ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඉහළම තලයකට ගිය සුජීව හේරත් මැතිතුමා අපේ කණ්ඩායමට අලුත් හයියක් ලබා දෙනවා ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ නියෝජනය කරමින් එතුමාවත් තමුන්නාසලා ජයග්‍රහණය කරවන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් හිතාදර මිත්‍රවරුනි බෙහෙවින් සන්තෝෂ වෙනවා නැවතත් වරක් ඇලහැර බකමූණ බල ප්‍රදේශයට ඇවිල්ලා තමුන්නාන්සේ ලමතන්නට අවස්ථාව ලැබීම ගැන අපි ජනාධිපතිවරණේ පැමිණියා එදා ලබා දුන්නු සහයෝගයට අපි ස්තුතිය පුද කරනවා ඒ වගේම මතක් කරන්න කැමති මගේ පියාගේ කාලවකවානුවෙන් පසුව මේ ඇලහැර බකමූණ ප්‍රදේශයට වෙනත් රාජ්‍ය නායකයෙක් ඇවිල්ලා අඩුම ගානේ කතාවක්වත් පවත්ලා නැtei කියලා මට ඉඳුරංගල වැදිතුමා කිව්වා. ඒ කාලේ චන්ද්‍රසිරි සූර්යාරච්චි මැතිතුමා හිටියේ මන්ත්‍රී පදවියේ. ඉඳුරංගල මැතිතුමාගේ පියා හිටියේ සභාපතිවරයා හැටියේ. එදා මේ ප්‍රදේශයේ ජනතාව ඉල්ලපු හැමදේම කරලා දුන්නා. බකමූණ නගරයේ ජලය ඉල්ලුවා. ඒක ලබා දුන්නා. අංගම් මැඩිල්ල හරහා දමුල්ල දක්වා රජමාවත ඒකත් ඉදි කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඇඟලුම් කම්හල් එකක් ලබා දෙනකොට දෙකක්ම ලබා දුන්නා මේ බකමූණ වල ප්‍රදේශයට තමුන්නාන්සේට මතකයි. ඒ විතරක් නෙමෙයි නිලැඳුන් ලබා දීමේ ඒ වැඩපිළිවෙලක් ආරම්භ කරේ මේ ඓතිහාසික බකමූණ ප්‍රදේශයෙන් කියන එක මම තමුන්නාන්සේට මතක් කරන්න කැමතියි. නියවස්ථාවේ අපේ චන්ද්‍රසිරි සූර්යාරච්චි සංවිධායකතුමා මගෙන් ඉල්ලීමක් කරා මේ වනහලි මිනිස් ගැටුමට මේ ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබා දෙන්න කියලා. මම මේ ස්ථානයට පැමිණෙන්න පෙර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ රැස්වීම දෙකක් ඇවතුවා. කැකිරාවෙත් මිහින්තලේ. ඒ ප්‍රදේශ දෙකේ තිබෙන බරපතල ගැටලුවක් වනහලි මිනිස් ගැටලුව මම ඔබතුමාට පොරොන්දු වෙනවා අනිවාර්යයෙන්ම මේ දෙක ඉෂ්ට කරලා මගේ අදහසක් තිබෙනවා මේ ඔබතුමන්ලාගේ ඇලහැර බකමූණ බල ප්‍රදේශයේ අත්තන කඩවල බකමූණ දියබෙදුම තිබෙන්නා වූ රෝහල් තුන මම පුද්ගලික ශක්තියෙන් වැඩ දියුණු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරසෙයි හිතාදර මිත්‍රවරුනි මං කැමති තමුන්නාන්සලාට කාලීන තොරතුරු කරුණු කාරණා කිහිපයක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න. තමුන්නාන්සලා දන්නෝ ඇති මේ වෙන විට ඊයේ දවසේ
අපේ රටේ පුරා විද්‍යා ශාස්ත්‍රයේ බරපතල මහානියක් සිදු වුණු දවසක් ඊයේ දවස. දැන් කුරුණෑගල කියන්නේ රටේ අග්‍රාමාත්‍යතුමා ඡන්දෙ ඉල්ලන දිස්ත්‍රික්කය. ඒ වගේම එතුමා ගියේ වර ඉල්ලලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරේ. දැන් අගමැතිතුමා. ඊට අමතරව එතුමා බුද්ධ ශාසන ඇමතිතුමා. ඒ වගේම සංස්කෘතික ඇමතිතුමා. දැන් මොකද්ද ඊයේ දවසේ බුද්ධ ශාසන ඇමතිතුමත් සංස්කෘතික ඇමතිතුමත් රටේ අගමැතිතුමත් ඉන්න දිස්ත්‍රික්කයේ මොකද සිදු වුනේ ඊයේ? මිත්‍රවරුනි කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ කාලවකවානුවේ ඉදිවුණු රාජසභා මණ්ඩපය ඊයේ දවසේ කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිතුමායි සම්පූර්ණයෙන් විනාශ කළා. බුද්ධ ශාසන ඇමතිතුමත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රටේ අගමැතිතුමා සංස්කෘතික ඇමතිතුමත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රටේ අගමැතිතුමා. එතකොට රටේ අගමැතිතුමා ඉන්න දිස්ත්‍රික්කයේ සංස්කෘතික අමාත්‍යංශය බුද්ධ ශාසන අමාත්‍යංශය අගමැතිතුමාගේ අතේ තිබෙන මොහොතක වගකීම අතේ තිබෙන මොහොතක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එතුමාගේ වගකීම එතුමාගේ අමාත්‍යංශයේ ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොදැන දැනුවත් නොකර පාරක් ඉදිකිරීම සඳහා නගරාධිපතිවරයයි නගර සභාවයි දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන රටේ සංස්කෘතියට වැදගත් වන සම්පත සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. මං අහන්න කැමති 69 ලක්ෂයක් එදා ජනාධිපතිවරණයේදී ඡන්දේ දීලා අලුත් ආණ්ඩුව බිහි කරේ මේ ආකාරයට බුද්ධ ධර්ම ආරක්ෂා කරන්නද? මේ විදියට සම්බුද්ධ ශාසනය රැකගන්නද? මේ විදියට අපේ ඉපැරණි වස්තුන් ඉපැරණි සම්පත් විනාශ කරන්නද? මෙහෙමද අපේ ඉපැරණි ඉතිහාසය රැකගන්නේ? මෙහෙමද අපේ ඉපැරණි සංස්කෘතිය ආරක්ෂා කරගන්නේ? තමුන්නාසලන මතකදී එදා කිව්ව කාරණාව බුද්ධහගම පිරිහෙනවා රට ජාතිය පිරිහෙනවා සංස්කෘතිය පිරිහෙනවා ඒ නිසා වෙනසක් ඇති කරන්න කියලා කිව්වා. දැන් නම් හොඳටම හොඳ වෙනසක් ඇති කරගෙන තියෙන්නේ. කොච්චර හොඳද කිව්වොත් වෙනස අපේ ඉපැරණි සංස්කෘතිය අපේ ප්‍රෞඪ ඓතිහාසික සම්පත් අද මහා ලොකු බෞද්ධාගමට හිගැති සිංහල බෞද්ධකමට මුල් තැන දෙන මේ ආණ්ඩුවම අමුවේ විනාශ කරනවා. එලි පිටම විනාශ කරනවා. බැලින්නම් අගමැතිතුමාගේ දිස්ත්‍රික්කේ බුද්ධ ශාසන ඇමතිතුමා එතුමා සංස්කෘතික ඇමතිතුමා එතුමා මේ කතා කරන මොහොත වෙනතෙක් කිසිම රාජකාරියක් කරලා නැහැ. එතනදී අපි අහන්න කැමති රාජකාරී කටයුතු නොකරන්නට බලපෑමක් තියෙනවද? කවුරු හරි බලපෑම් කරනවද මේ අපරාධය කරපු පුද්ගලින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න එපයි කියලා? මේකට තමයි මිත්‍රවරුනි මම කියන්නේ කාඩ්බෝඩ් සිංහල බෞද්ධකම කියලා. බොරුවට සිංහල බෞද්ධකම ගැන කයිවාරු ගහනවා. හැබැයි මේගොල්ලෝ කරන්නේ සෝබනකාරී දේවල්. අපි කොහොමද වැඩ කටයුතු කරේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට සංස්කෘතික වස්තුන් ආරක්ෂා කරන්නට? අපි දෙවෙන් දවඩ කොටසක් කරා.
පන්සල් පද්ධතිය ගොඩනැගුවා මේ රටේ ඉතිහාසයේ වෙන කිසිම දවසක ලබා නොදුන්නු ආධාර උපකාර අපේ පන්සල් පද්ධතිය ලබා දීලා ප්‍රායෝගික සංවර්ධනය ක්‍රියාත්මක කරා සිසු දහම් සෙවණ කියලා වැඩසටහනක් පටන් අරගෙන ගස්යට දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් අපි දහම් පාසල් ශාලා ගොඩනැගුවා දැන් ජනාධිපති වරණ ජයග්‍රහණයෙන් පසුව අපේ රටේ ක්‍රියාත්මක වෙන සිංහල බෞද්ධකමයි සිංහල බෞද්ධ ක්‍රමවේදය තමයි පෞරාණික වස්තුන් විනාශ කිරීම ලීවලින් නිදි කර ඒ සංස්කෘතිමේ වටිනාකමක් තිබෙන ඓතිහාසික වටිනාකමක් තිබෙන ඒ වස්තු නිය දවසේ කුරුණෑගල නගරාධිපතිවරයා ප්‍රමුඛ නගර සභාව විනාශ කරා මම තමුන්නාසිරට කියන්න කැමතියි අනිවාර්යෙන්ම දුරකතනේ මෙවර ජයග්‍රහණය කරනවා අනිවාර්යෙන්ම සමගි ජන බලවේග ආණ්ඩුව අපි බිහි කරනවා ඒ ආණ්ඩුව බිහි කරනකොට මේ මහා අපරාධය කරපු සීලුම දෙනා අපි නීතිය හමුවට ගෙන එනවාමයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා හිතාදර මිත්‍රවරුනි මේ වෙනකොට රට සම්පූර්ණයෙන්ම මහා ආර්ථික සමාජීය පරිහානියකට අගහදයකට ලක් වෙමින් සිටිනවා විශේෂයෙන්ම තමුන්නාන්සේලා මේ ප්‍රදේශයේ ජන ප්‍රජා ඒ වගේම රටේ ජන ප්‍රජා ආර්ථිකයේ කඩාවැටීම තුල අන්ත දුක්ඛිත භාවයකට ලක් වෙලා තිබෙනවා අතේ සල්ලි නැහැ කාගේ ව්‍යාපාර කඩන් වැටිලා තමන්ගේ ජීවනෝපාය අහිමි වෙලා ගෙදරට ආදායම් මාර්ගයක් නැහැ මුළු ජන ජීවිතේම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා මෙවන් තත්ත්වයක් තුල ජන සමාජයේ අසරණම කොටස ග්‍රාමීය නාගරික දුප්පත් ප්‍රජාව නැති බැරි ජනතාව කුලී වැඩ කරන ජනතාව අමාරුන් ජීවිතේ ගැටගස ගන්නා වූ ජනතාව දෛනික ආදායමක් වේතනයක් ලබන ජනතාව අන්ත අසරණ භාවයට පත් වී තිබෙන මොහොතේ දුරකතනය බලයට පත් වෙනකොට සමගි ජන බල වේග ආණ්ඩුව අපි බිහි කරනකොට මම තමුන්නාසලට පොරොන්දු වෙනවා ජන සමාජයේ මේ අසරණම ජන කොට්ටාසයට රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට එනතෙක් හැම පවුලකටම මාසකට 20000 ගානේ ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් මේක කිව්ව විතරයි විපක්ෂයේ ඉන්න ජනතා විරෝධී කණ්ඩායම් ටික එක එක විදිහට මඩ ගහනවා මේ වැඩසටහන. චෝදනා එල්ල කරනවා. කොහොමද මේව කරන්නේ? කොහෙන්ද මේව කරන්න සල්ලි? ඒගොල්ලන්ට අමතකයි රටේ යුද්ධ දෙකක් තියෙනකොට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට දිවාහරි දුන්නා නේද? නිලැඳුම දුන්නා නේද? ගම්බුදා හැදුවා නේද? ජන සවිය දුන්නා නේද? ඒ වගේම ඇඟලුම් කම්හල් 200 වැඩසටහන් ක්‍රියාත්මක කරා නේද? මම තමුන්නාසලට කියන්න කැමතියි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එසේ කරා නම් ඔහුගේ ජානවලින් ශක්තිමත් වෙන සජිත් ප්‍රේමදාසට 20000 ලබා දෙන එක මහ ලොකු කටයුත්තක් නෙවෙයි. ඒක කරන්න පුළුවන්. අතමිට සරු කරනවා. අතමිට සරු කරනකොට පාරිභෝජනය ඉහළ යනවා. ආයෝජනය ඉහළ යනවා. ඉතිරි කිරීම ඉහළ යනවා. ඒ තුනම වෙනකොට ආර්ථිකයේ ගොඩනැගෙන මෙන්න මේකයි අපි අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය ඒ වගේම තමුන්නාසල දැනගන්නට ඕන ජාත්‍යන්තර බොරතෙල් බැරලයක මිල පතුලටම වැටිලාදී
ජාත්‍යන්තර තෙල් මිල කඩන් වැටිලා තියෙන්නේ. එසේ වෙනකොට අපේ ආණ්ඩුව වර්තමාන රජය තෙල් මිල අඩු වීමේ සහනය තමුන්නාන්සලට දෙනවා වෙනුවට. දන්නවද ඒගොල්ලෝ අරන් තියෙන තීන්දුව? කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන තියෙනවා තව මාස 12කට තෙල් මිල වෙනස් කරන්න නැහැ කියලා. තව අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්න නැහැලු. මම තමුන්නාන්සලට කියන්නේ කැමතියි දුරකතනේ ජයග්‍රහණය කරනවා සමගි ජන බලවේගයේ දිනනවා අපේ ආණ්ඩුව කබි බිහි කරනවා අපේ ආණ්ඩුව බිහි කරලා පැය 24ක් ඇතුළත අපේ රටේ තෙල් මිල අඩු කරනවායි කියලා මම තමුන්නාන්සලට මේ අවස්ථාවේ කියන්න කැමතියි. ළම බොහොම සන්තෝෂ වෙනවා අපේ නිදහස් මාධ්‍ය වේදිකාවලත් ඇවිල්ලා ඉන්න මොහොතේ මම කැමති තමුන්නාන්සලට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් යොමු කරන්න. දැන් පහුගිය දවසක අපි දැක්කා වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරේ ආණ්ඩුව නියෝජනය කරලා ආණ්ඩුවේම රූපවාහිනී නාලිකාවක තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා මාර්තු විදුලි බිල අප්‍රේල් විදුලි බිල දෙකම කපා හරිනවා කියලා. එහෙම කිව්වද නැද්ද? කිව්ව නේද? හරි. දැන් මම කැමති තමුන්නාන්සලාගෙන් අහන්න හොඳට අහගන්න මේ ප්‍රශ්නේ තමුන්නාන්සලා උත්තර දෙන්න ඉස්සෙල්. ආණ්ඩුව මාර්තු බිලත් කපලා අප්‍රේල් බිලත් කපලා මැයි මාසේ බිල විතරක් ගෙදරට යවුවා ඉන්නවනම් පොඩක් අත් උස්සන්න. මැයි මාසේ බිල විතරක් මාර්තු අප්‍රේල් කපලා ආණ්ඩුව කපලා. ඒ කියන්නේ මේ මාර්තු අප්‍රේල් බිල නැතුව. ඒක තමයි මම කිව්වේ අත් උස්සන්න ඉස්සෙල්ලා හොඳට සවන් දෙන්න කියලා. මාර්තු බිලත් කපලා අප්‍රේල් බිලත් කපලා මැයි මාසෙ විතරක් බිල යවුවා ඒ පොඩක් අත් උස්සන්නකො. හරි කවුරුත් නැහැ. දැන් මම අහන්න කැමති අපි ඔබතුමාලා පොඩ මේ රෙකෝඩ් කරලා රැට දාන්න. හරි වැදගත්. මේ හරි නෑ නාලිකාවල නම් කියන්න එපා. නාලිකාවල නම් කියන්න එපා පොඩෙන්. මේව රෙකෝඩ් කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. දැන් එතකොට මං ආපහු අහන්නම් ප්‍රශ්නේ. මාර්තු බිල කපලා අප්‍රේල් බිල කපලා මැයි බිල විතරක් ගෙදරට ආපු ඇත්තු ඉන්නවද? නෑනේ. කවුරුත් නෑ. කවුරුවත් නෑ. එතකොට මාර්තු බිලයි අප්‍රේල් බිලයි මැයි බිලයි ජූනි බිලයි ඔය හතරම එකට එකතු වෙලා ගෙදරට බිල් ආපු කට්ටියත් උස්සන්නකො. ආ වෙන්නේ ඔන්න නෑ පොඩක් ඔය මේ උස්සගෙන ඉන්න මේ හැමෝටම පටිගත කරා. මෙන්න අප්‍රේල් බිලයි මාර්තු බිලයි මැයි බිලයි ජූනි බිලයි ඔක්කොම එකට බිල් එක ගෙදරට ආපු කට්ටිය හොඳට අත් උස්සන්නකො. හරි බොහොම ස්තුතියි. මෙන්න මිත්‍රවරුනි වර්තමාන ආණ්ඩුවේ බොරුව වර්තමාන ආණ්ඩුවේ රැවටිල්ල වර්තමාන ආණ්ඩුවේ ප්‍රෝඩාව මින්නේරිය මැතිවරණ කොට්ටාසේ තමුන්නාන්සේට මම කියන්න කැමතියි මෙවර දුරකතනේ දිනනවා මෙවර සමගි ජන බලවේගයේ දිනනවා අපි ජයග්‍රහණය කරාම විදුලි පාරිභෝගිකින්ගෙන් අය කරගත්තු මාර්තු මුදලයි අප්‍රේල් මුදලයි නැවතත් වරක් විදුලි පාරිභෝගිකින්ට අපි ආපහු ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. තවත් බොරුවක් මම කියන්නද ආණ්ඩුව කරන්න? තවත් බොරුවක්. දැන් තමුන්නාන්සලා දකින්න ඇති පහුගිය මාස කීපය තුල 104 සහන පොලියට සහන ණයක් දෙනවයි කියන්නේ. කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට කඩමණ්ඩිය වෙළඳන් කරන ව්‍යාපාරිකින්ට වෙළඳන් කරන අයට වෙනත් ස්වයං රැකියා කරන අයට ඒ වගේම පොදු ජනතාව තමන්ගේ ආර්ථිකයේ ගොඩනගා ගන්නට 104 සහන පොලියට සහන ණයක් දෙනවයි කියන්නේ. මට පොඩ්ඩක් කියන්නකෝ මේ ස්ථානයේ කවුරු හරි ඉන්නොත් මේ 104 සහන පොලිය ලැබපු අය
ලැබුණා අය. සහනපොලිය සහනපොලී ණය ලැබුණා ඉන්නන ගත්ත උසන්නකෝ. මේක තමුන්නාසල පටිගත කරන්නේ. මේ මේවා තමයි තිත්ත ඇත්ත. මම ආරාධනා කරනවා අපේ නිදහස් මාධ්‍යවේදීන්ට මේවා පටිගත කරන්නයි කියන. කවුරුත් ඉන්නවද 104 සහනපොලියට මේ ආණ්ඩුව කියන විදිහට ණය ලැබපු අය? කවුරුත් ඉන්නවද? එහෙනම් මට පොඩ්ඩක් පෙන්වන්න 104 සහන පොලියට ණය ලැබුණේ නැති අය පොඩ්ඩක් ඉන්නනම් අත උස්සන්නකෝ. නැති අය. ආ වේද? දැන් දෙලොවේ කිව්වොත් දැන් නොලැබුණු අය. පොඩ්ඩ හොඳට අත උස්සන්න. හොඳට අත උස්සලා මේ කැමරාව වලට පටිගත කරන්නට අවස්ථාව දෙන්න. මෙන්න ඇත්ත தත්තේ. හැබැයි කනගාටුවට කාරණා මොකද්ද? මේ ආණ්ඩුවේ බොරුව රටට ඉදිරිපත් කරන්නේ අපේ මාධ්‍ය ආයතන කිහිපයක් විතරයි. කිහිපයක් විතරයි. අන්නර සහෝදරයෙක් කියන ඕව පෙන්වන්න හැයි කියලා ඇත්ත. එක්කෙනයි දෙන්නයි මේව පෙන්වන්නේ. හරි බයයි පෙන්වන්න. නමුත් මේක තමයි මහ පොළොවේ යථාර්ථය. මං තමුන්නාසලට පොරොන්දු වෙනවා. දුරකටනේ දිනනවා අනිවාර්යෙන්ම බය වෙන්න එපා. සමගි ජන බලවේග දිනනවා. අපි ආණ්ඩුව පිහිටවනවා. ආණ්ඩුව පිහිටවනකොට තමුන්නාසලාගේ සයිත් සවිය තුලින් රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙලා මම එනවා ආපහු වැලහැර බගු මුණ කොට්ටාසෙට. හැබැයි මම හිස්සකින් එන්නේ නැහැ. චන්ද්‍රසිරි සූර්යාරච්චි මැතිතුමාගේ නායකත්වයෙන් අපේ මලවිගේ සහෝදරයත් එක්ක අපේ කණ්ඩායමත් එක්ක මම ඇලහැර බකමූණ කොට්ටාසෙට ඇවිල්ලා 104 සහන පොලි සහන ණය ඉල්ලන සියලු දෙනාටම මගේ අත් දෙකෙන්ම ඒ ණය ටික ලබා දෙනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ යුතුයකම මම ඉෂ්ට කරනවා. එහෙනම් හිතාදර මිත්‍රවරුනි තමුන්නාන්සලාට ආණ්ඩුවේ සට කපටි දේශපාලනය ගැන තව ඕඩ තරම් කතා කරන්න පුළුවන්. මිත්‍රවරුනි මිත්‍රවරුනි සැමන් පරිප්පු පාලන විලට මොකද උනේ? දින 15යි. දින 15යි. පාලන විල. මිත්‍රවරුනි නොමිලේ දෙනවයි කිව්වනේ ද පොර ටික? පොර ලැබුණද? ලැබුණද? ඉතින් මට මේ වෙලාවේ අහන්න තියෙන්නේ අපේ ආදරණීය ජනතාවගෙන් දැන් සැපද? වෙනස සනීපද? දැන් හැමෝටම සන්තෝෂද? හැබැයි සැප ලැබෙන කාලේ එනවා. සතුටු වෙන කාලේ එනවා. සන්තෝෂ වෙන කාලේ එනවා. ඒ කාලේ ඉන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතාට තමුන්නාන්සලා සමගි ජන බලවේගයට දුරකටනයට අති විශිෂ්ට ජයග්‍රහණය ලබා දෙනකොට කියලා මම ප්‍රකාශ කරන්න කැමති. එනයිසේ ප්‍රකාශ කරමින් මින්නේරිය මැතිවරණ කොට්ටාසෙන් අපේ චන්ද්‍රසිරි සූර්යාරච්චි මැතිතුමාව ජයග්‍රහණය කරවන්න, අපේ මලවිගේ මැතිතුමාව ජයග්‍රහණය කරවන්න අනිවාර්යෙන්ම සොඳුරු ආණ්ඩුවක්, ජනතාවගේ දුකට පිටිහිට වෙන ආණ්ඩුවක්, ජනතා දුක හඳුනන රජයක්, ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන යුගයක්, ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කරවන, සෞභාග්‍ය සම්පන්න කරවන මේ රටේ පොඩි මිනිහගේ යුගය, පොඩි ජනතාවගේ යුගය දිහි කරන්නට දුරකථනය සමගි ජන බලවේගය දිනවන්නේ කියලා ඉල්ලීමක් කරමින් සියලු දෙනාටම අවසාන වශයෙන් කියන්න කැමතියි. අපි අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ වැඩපිළිවෙල තමයි ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන. මින්නේරිය මැතිවරණ කොට්ටාසේ හැම ගමක්ම හැම උපනගරයක්ම නගරයක්ම අපි දියුණු කරනවා. ග්‍රාම සේවා වසම් 81ක කුඩා ගම්මාන 269ක් තිබෙනවා. මේ ගම්මාන 269ම සූර්යාරච්චි මැතිතුමාගේ නායකත්වයෙන් මලවිගේ මහත්තයාගේ ශක්තිය තුලින් අපි දියුණු කරනවා, දියුණු කරනවා, දියුණු කරනවාමයි. ඒ හැම දෙයක්ම සිදු වෙන්නේ සජිත් ප්‍රේමදාසගේ
අධීක්ෂණයේ යටතේ කියන එක මම තමුන්නාසර ප්‍රකාශ කරමින් මින්නේරිය මැතිවරණ කොට්ටාසේ ජනතාවට ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා සීල දනාටම සම්මා සම්බුදු සරණයි जनता नायक मिन्नेरिया